කාලෙදි පැවිදි වුණා නම් ඒ කාන්තෙන්ම අරිහත් ඵලයේ පූර්ණේ කරගන්න. එන නිගමන හිතලා බලන්න ඒ කියන කෙනා ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී. එන ඔබ අතර ඉන්නවා පින්නදෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී බොහෝ පිරිසක්. එහෙන් මෙහෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇසි ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී. නමුත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුණ පමණට පින්නදෙන ශල සම්පත්තිය උදා වෙන්නේ නැහැ. ඒක උදා කරගන්න නම් පින්නදෙන ඔබට සමහරවිට හේතු වාසනා නැති මට්ටම තියෙනවා නම් ඒක මඩා වැටි උණු කරගන්න වැඩ පිළිවෙල කරන්න. ඒක උදෙසා තමයි මම ඔබට කියන්නේ මේ ලෝක සත්‍යයක් නෙවෙයි අප්‍රමාණ මෙත් සිතින් ගෞරවයෙන් කටයුතු කරන්න කියලා. පුළුවන් තරම් ලෝක සත්‍යයට ගරු කරන්න පුරුදු වෙන්න. මේ දේවල් පින්වතුනි දහම් මේ ඔබට හිතෙන මේ 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 තථාගතයන් වහන්සේගේ මේ පටිච්ච සමුප්පාදේ නෙමෙයි මේ කියන්නේ කියලා. ඔබ සූත්‍ර හොයලා බලන්න පින්වතුනි වැඩිපුරම හරියක් තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මෙන්න මේ දේවල්. මේ ලෝක සත්‍යයට කරදරයක් නැතුව ජීවත් වෙන්න කරගන්න වැඩ පිළිවෙල. මොකද ඒක තමයි නිවනට උපනිශ්‍රේය වෙන්නේ. තථාගතයන් වහන්සේ මෙත්තාව දේශනා කළේ ලෝක සත්‍යයට කරදරයක් නැතුව ඉන්න නෙමෙයි. තථාගතයන් වහන්සේ මෙත්තාව දේශනා කළේ පින්වතුනි ඔබ තුල තියෙන ද්වේෂය අයින් කරන්න. ඔබට නිවන් මඟ අවබෝධ කරලා දෙන්න. ඔබව නිවන් මඟට දාන්න. කරුණාව දේශනා කළේ මුදිතාව දේශනා කළේ උපේක්ඛාව දේශනා කළේ ලෝක සත්‍යයට ඔබෙන් සෙතක් කරවන්න නෙමෙයි. ඔබට සෙතක් කරලා දෙන්න. පළමුව ඔබ දෙවනුව තමයි ලෝක සත්‍යය. අන්න එතනයි පින්වතුනි සත්‍යගත ධර්ම නැඹුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ හැමතිස්සෙම හරි කල්පනාවෙන් ඉඳගෙන මොකද ඔබගේ අතින් පින්වතුනි එක දවසකට ද්වේෂ භාගයට හැංගීම් දහස් ගණන් ලක්ෂ ගණන් පිට වෙලා යනවා ඇති. ඉතින් හරි පරිස්සම් වෙන්න ඕනේ ඒවට. ද්වේෂ භාගයට හැංගීමක් පිට වෙනවා කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔය අද මාත්‍යක එක මහත්යෙක් කතා කරන වෙලාවේ මේ මහත්යෙකු අනේ ආවගෙන මේ පත්‍රවල එහෙම යන දේවල් තියෙනවා. තාත්තා පුතාට කොටනේවා තියෙනවා. පුතා තාත්තට කොටනේවා තියෙනවා. ඕන් ඔය දේවල් ගැන කතා කරනවා. පුතා තාත්තට කොටනේවා තාත්තා පුතාට කොටනේවා. ඉතින් මේවා ලේසි පහසු දේවල්ද කියලා හිතලා බලන්න. ඔබත් සමහර ඔබටත් මේ වාරංචි වෙලා ඇතිනේ. එක පුතේ තාත්තට පොරවෙන් කොටලා. දැන් ඔබ නිකම හිතලා බලන්න පිඟුතුනි මෙන්න මේ සංසිද්ධිය. පුතා තාත්තට පොරවෙන් කහලා. දැන් මෙන්න මේ සංසිද්ධියද පිඟුතුනි මේ කරගත්ත අපරාධය මෙච්චරයි කියලා කියන්න බෑනේ. මහා දරු අපරාධයක් නේ කරගත්ත පිළිවෙතෙන් දැන් ඒකම මොනම ක්‍රමයකින්වත් නවත්තන්න බෑනේ දැන්. පොරවෙන් කෙටුවා තාත්තා මල්ලා. ඒ වෙලාවේ කේන්තියක් ගියා ගත්ත පොරව ගැහුවා තාත්තට. තමාට ගැහුවේ මැරෙන්න නොවෙන්න පුළුවන්. කේන්තියද ගැහුවා. දැන් මල්ලා තාත්තා. දැන් ඒ කියන්නේ පිළිවෙතෙන් ඒ කාන්තේම මේක අවීති මහා නරකාදී ළඟින්න මොනේ නේද? අවීති මහා නරකාදීට යන්න ඉන්න මේ කොල්ලව බේරගන්න මේ මිනිස්සව බේරගන්න වෙන කාටවත් බෑනේ දැන්. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් මේකව බේරන්න දෙන්නේ දැන් වැඩේ ඉවරයි. දැන් අපි පොඩ්ඩක් හිතලා බලමු ඔය අපරාධේ කොටසනේ. දැන් අපි පෙරාදේ කොටස පොඩ්ඩක් හිතලා බලමු. පෙරාදේ ගැන හිතලා බලමු. එතකොට හොඳාකාරව තේින්න පටන් ගන්න ඉන්නේ මොකද්ද මේ තියෙන්නේ කියලා. නිකමට හිතලා බලන්න පින්විතනි මේ ධර්මාධිකරණය කියන්නේ කර්ම සාධාරණ තීන්දුව දෙන තැනක් නේ. ධර්මාධිකරණය කියන්නේ ඒ කියන්නේ කර්ම ශක්තිය ගන්නට ගලපල ඉවරලා දෙනවා. නිකමට හිතලා බලන්න පින්විතනි ඔබට යම් කිසි දවසක ඔබත් එක කවුරු හරි කෙනෙක් තරහ වෙලා ඒ තරහ ඔබට ඉවස ගන්න බැරි වෙලා ඔබ කිව්වනම් එහෙම මං ඔබට පොරවෙන් ගහලා මරන්නේ කවදා හරි කියලා අපි හිතමු එහෙම නිකන් ඔබට කියුණා ඔබට සාපයක් නැගිලා ආවේ මේ වෙලාවේ මං ඔබට පොරවෙන් ගහලා මරන්නේ කියලා මොකද හේතුව පින්විතනේ ඒ වෙලාවේ ඒක හතුරනේ ඒ වෙලාවේ ඒක හතුර නිසා ඔබට ඒ හැඟීමක් එන්න පුළුවන් නැගිලා ඒකයි කියන්නේ ද්වේෂය කියන්නේ මහා බරපතල දෙයක් කියලා එතකොට ඔය හැංගීම ආවට පස්සේ පින්විතනි මම ඔබට පොරවෙන් ගහලායි මරන්නේ කවදා හරි දවසක් කියලා කියලා. දැන් ඒක විශ්වයට පිට වෙලා ගියා. දැන් පින්විතනි මොකද ධර්මාධිකරණයේ අතේ තමයි දැන් ඉතුරු ටික තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඔන්න ඔබත් මලා, ඒ මිනිහයත් මලා ওই විදිහට දැන් සංසාරේ සැරිසරසරා සැරිසරසරා ඉනවා. ඔය එන අතන තුනදි දැන් මොකද වෙන්නේ? පින්විතනි ධර්මාධිකරණෙන් අර මිනිහයව ඔබගේ තාත්තා කරනවා, ඔබ මේ මිනිහගේ පුතා කරනවා. දැන් ඔන්න ඔය වෙලාවේදී පින්විතනි අර කැදිලා ආපු ගමන් මොකද වෙන්නේ? එදා කවදාවත් ඔබ කිව්වේ නැහැනේ මං මගේ තාත්තට පොරවෙන් ගහනවා කියලා. එදා කිව්වේ මං උඹට පොරවෙන් ගහනවා මොකද උඹ මගේ දුව දූෂණය කළා. උඹ මගේ දුව දූෂණය කරපු නිසා මං උඹට කවදා හරි පොරවෙන් ගහලායි මරන්න කියලා හිතාගත්තා. දැන් ඔය ලේසි වැඩද කියලා හිතන බලන්න දෙන්නේ. දැන් ඒ හිතාගත් එක ධර්මාධිකරණයෙන් අරන් දුන්න නේද ලස්සන්ට. අර කව තාත්තා කළා මේකව පුතා කළා. දැන් ගහන්කෝ පොරවෙන්.
ඔබගේ අතින් ඔබ කියවිච්ච අවස්ථාවල් නැද්ද කියලා හිතලා බලන්න මේ මේ ජීවිතය ඇතුලේ පොරවෙන් ගහන ඒවා නෙමෙයි උඹට මම පයින් ගහනවා බෙල්ල කඩලා යන්න කියලා හිතාගත් අවස්ථාවල් නැද්ද කියලා මං උඹව විනාශ කරනවා කියලා හිතාගත් අවස්ථාවල් නැද්ද කියලා මං උඹව මරලා මිසක් නැතර කරන්නේ නැහැ කියලා හිතාගත් අවස්ථාවල් නැද්ද කියලා මගේ දුවට කරපු අපරාධයට උඹට හොඳක් වෙන්නේ නැහැ කියලා හිතාගත් අවස්ථාවල් නැද්ද කියලා මගේ දුවට කරපු අපරාධයට උඹට හොඳක් වෙන්නේ නැහැ කියලා හිතාගත්ත එක අම්මා කෙනෙක්. ඒ හිතාගෙන වෙලා අම්මත් මැරිලා ගියා අර කට්ටිය ඔක්කොම මැරිලා ගිහින් ඉවරලා ධර්මාධිකරණයෙන් ගාන්ට ගෙනත් දුන්නා පින්වතුනි මේ අම්මටම දරුවා වෙලා අරක ඉවදුනා. දැන් මොකද වෙන්නේ අර අම්මගේ සාපේ දැන් ක්‍රියාත්මක වෙනවා. උඹට හොඳක්ම වෙන්නේ. දැන් මොකද වෙන්නේ? අර අම්ම කෝවිලක් ගන්න දේවාලයක් ගන්න යනවා මගේ පුතාට හොඳක් වෙන්නේ නැහැ නේ අනේ හොඳක් කරලා දෙන්නකො දෙවියනේ කී කී. එතන ඔය සාපේ මුලින්ම කළේ කවුද? දැන් අම්මම නේද ආපහු සැරයක් විඳවන්නේ. පින්වතුනි ලේසි පහසු දේවල් නෙමෙයි. ඔය මිනිස්සු මේ විශ්වයට දෙන්නේ දෙන ඔය ගිනි ගෙඩිය පින්වතුනි ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකයි කියන්නේ ඔබගේ හිතට දේශයක් එන්න දෙන්න එපා පින්වතුනි. ඒක මහා දරුණුයි. ඒක කොච්චරට දරුණුයිද කියලා කියනවා නම් පින්වතුනි ඔබව අවීතියට අදගෙන යන්න පුළුවන් යම් දවසක. ඒකයි කියන්නේ මේ සෝතාපන්න ඵලයේ දේශනා කරපේ මහ උත්තමයන් වහන්සේට පින්වතුනි දවසකට කෝටි වතාවක් වැන්දත් මදි කියලා. මොන යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණා කියලා කියන්නේ පින්වතුනි ආන් මේ පුද්ගලයා සතර අපායෙන් නිදහස් වුණා. දැන් ධර්මාධිකරණයට බෑ පින්වතුනි ඔබව සතර අපායට යවන්න. මොකද ඔබ කර්මයේ ජයගත්තා එක කොටසක්. ඔබ කෙලින්ම පුරුෂයෙක් බවට පත් වුණා. කර්මයේ මාත්‍රයක් ජය අරගෙන. අනිත් හැම කෙනාම පින්වතුනි කර්මයේ ඉස්සර ආසරණ වෙනවා. මොකද ඔබ හිතලා නෙමෙයි නේද ඔය දෙමාපියෝ දෙන්නට ආවේ? ඔබ හිතාගෙන හිටියේ නෑ නේද ඔය දෙමාපිය දෙන්නට මෙන්න ඕනේ කියලා ඔය සහෝදරයෝම ලබන්න ඕනේ කියලා කවුරුත් හිතාගෙන ආපු ගමනක් නෙමෙයි ධර්මාධිකරණයෙන් පින්වත්නි ගෙනහල්ලත් ඇරියා ඕන් උඹට හරියටම ගැලපෙන කෙනා හැබැයි කාටවත් දොස් නගන්න බෑ ඒකට මොකද ධර්මාධිකරණයෙන් දෙන්නේ තීන්දුව පින්වත්නි හරියටම තිතටම ගැලපෙන තීන්දුවයි දෙන්නේ ඔක්කොම සලකල බලලා මේක කාටවත් අසාධාරණයි කියන්න පුළුවන් එකක් නෙමෙයි සියලු දේ සලකල බලලා මේ ඔක්කොම ගලපලා හරියටම ගැලපෙන්නේ මෙන්න මෙතන ඕන් වතන්ට බහැපන් කියලා ගැලපෙන දන හම් වෙනකම් බහින්න හම් වෙන්නේ නැහැ. හරියටම ගැලපෙන දන හම්බුණා බැස්සා. එහෙනම් දැන් ඔබට කම්ප්ලේන් කරන්න කෙනෙක් නැහැ. මගේ අම්මා මෙහෙමයි, මගේ තාත්තා මෙහෙමයි, මේක වඩා සල්ලි තියෙන දන් ඉපදුනා නම් කොච්චර ශෝකද මේ සහෝදරයෝ ඉන්නට වඩා හොඳයි මට වෙනයි කියන. ඔය එකක්වත් කියන්න බෑ. මොකද හේතුව ධර්මාධිකරණයෙන් දීලා තියෙනවා ඔබට හරියම තීන්දුව. හැබැයි දැන් ඔබ පරිස්සමෙන් ඉන්න පින්වතුනි මොකද ඔබගේ ඔය අම්මා හෝ තාත්තා සහ ඔබ අතර ලොකු ගනුදෙනුවක් එහෙම තියෙන්න පුළුවන් ආ මේ පහුගිය සසරේ. තමන්ගේ දරුවව දුෂණය කරද්දී තමන්ගේ දරුවා හෝ මරද්දී මේ මරණ විදියට මම උඹව දවසක මරනවා කියලා හිතාගෙන එහෙම හිටියා නම් පුළුවන් තරම් අම්මගෙනුයි තාත්තගෙනුයි ඈත් වෙලා ඉන්න. නැත්තම් සෝතාපන්න වෙන්න ඉක්මනට. නැත්තම් අවීති මහා නරක ආදී රහ බලන්න පුළුවන් සීල දෙනාට ගිහිල්ලා. ලේසි වැඩක් නෙමෙයි. මොකද ඔබම ජයිත කරගත්ත මහා කර්ම ශක්තියක් වින්දෙන මේක නවත්තන්න බෑ. කර්ම ශක්තිය පරිසම් දෙන්න එනකොට ඒක නවත්තන්න බෑ කාටවත්. කවුරු නවත්තන්නේ බුදු කෙනෙක්වත් ඒකට යොමු වෙන්නේ නැහැ නවත්තන්නේ අර පුංචි සාමණේරයන් වහන්සේව උල තිබ්බට පස්සේ පින්වදින මේ නොකල වරදකට තථාගතයන් වහන්සේ හොඳ ආකාරවම දන්නවා මේ මුන්වහන්සේ එහෙම එකක් කළේ නැහැ කියලා තථාගතයන් වහන්සේ ගිහලා ඉල්ලීමක් කළා නම් කොසල් රජුගේ ඉල්ලීම අහක දාන්නෙත් නැහැ නැත්නම් කවුරුහරි හිටපු රජුගේ ඉල්ලීම අහක දාන්නේ නැහැ නමුත් තථාගතයන් වහන්සේ දැක්ක මේ කර්ම ශක්තියක් මේ පරිසම් දෙන්නේ යන්නේ ඒක තථාගතවරයෙකුට නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි නවත්තන්න පුළුවන් මාත්‍රයක් හරි දිනන නවත්තන උන්වහන්සේ. ඇයි? ඔබ අහලා තියෙනනේ අර මට්ට කුණ්ඩලි කරපු දෙයක් තියෙනවද ලෝකෙට? අර කුණු තාත්තෙකුට ඉපදිලා ඉවර වෙලා මහා දුකක් විඳව පොඩි කොල්ලෙක් මට්ට කුණ්ඩලි කියන්නේ. තව බුදුවසට අහු වෙන තරම් මහා පින්වන්තෙක් වුණානේ. තථාගතයන් වහන්සේ මේ ඒ වෙලාවේ තව කෙනෙකුට බණ ටිකක් කිව්වා නම් පින්විතින් ඒක නා අරියත් ඵලයේ සාක්ෂාත් කර ගන්නවානේ. නමුත් ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ මේ වෙලාව අපිට විනාඩි දෙකක් තුනක් කියලා. ওই විනාඩි දෙක තුන තව කෙනෙකුට බණ කිව්වා නම් මොකද වෙන්නේ? හේතු වාසනාවන්තයෙකුට බණ කිව්වා නම් ඒක නා අරියත් ඵලයේ සාක්ෂාත් කර ගන්නවා. අර ගෝධික හැමදෙරෝ කන්දෙන් බිමට පණිදී ඊම් බණ ටික අහලා පින්විතින් කන්දෙන් බිමට වැටෙදී අරියත් උන්නේ. නමුත් ඒ වෙලාවේ නියමිත වෙලා තියෙන්නේ කාටද? මට්ට කුණ්ඩලීගේ පින සඳහා. මේක නිසා අපාය යන්න ගියේ මට්ට කුණ්ඩලෙට පින්විතනේ මොකද ඒකට හේතු වාසනාවක් තිබුණ කොහෙන් හරි ගොඩ තියන්න. ඒක නිසා තථාගතයන් වහන්සේගේ ඇසට ලක් වුණා.
ඉතින් මේව අපි හරියාකාරව තේරුම් ගන්න තථාගතයන් වහන්සේටවත් දැත්ෙගුදේ තව කෙනෙක් කර්ම ශක්තිය නවත්තන්න. ඉතින් ඒක නිසා ඔබ හරි පරිස්සමෙන් කටයුතු කරන්න. කවදාවත් මේ විශ්වයට ඇතුල් කරන්න එපා පින්වතුනි ක්‍රෝධ සහගත සිතුවිල්ල. ඒක පෙරලා එනවාම තමයි අනිවාර්යෙන්. ඒ එන වෙලාවට පින්වතුනි ආයි කාටවත් නවත්තන්න පුළුවන් විදියට නෙමෙයි ඒක එන්නේ. ඉතින් ඔබ හරි පරිස්සමෙන් ඉන්න ඕනේ නැද්ද කියලා හිතලා බලන්න. මම ඒකයි පින්වතුනි ඔබට මේ ඔබ කෙරෙහි මහා අනුකම්පාවකින් මේ ටික කියන්නේ. මම මේ සමාජය හදන්න කියනවා නෙමෙයි මේවා. ඔබ වැරදියට හදා ගන්න එපා ඒක. මම සමාජය හදන්න නෙමෙයි මේවා කියන්නේ. මම මේ කියන්නේ ඔබට නිවන සාක්ෂාත් කර ගැනීම උදෙසා. අවර කවදාක්වත් පින්විතේ ඔය ද්වේෂය කියන එක ළඟ අහලකටවත් ගන්න එපා. මහා දරුණු දෙයක් පින්විතේ ද්වේෂය ගත්ත කෙනා උපදින්න ගිහිලා කෙලින්ම නරක ආදිවල. තිරිසන් යෝනියවත් උපදින්න හේතු නැහැ. එයාට තිරිසන් යෝනිය උපදින්න ගිහිලා කාමයට නැඹුරු වෙලා හිටපු පිණිස. මේ තිරිසන් යෝනිය කොච්චර හොඳද පින්විතේ මහා අපායන් විසින් ගලපල බලන්නේ. ගින්නට පිච්චෙන සත්තු කොහෙද ඉන්නේ ඔබ දැකලා තියෙනවද? හැමදෙස්සම ගින්නට පිච්චි පිච්චි ඉන්නයි. නමුත් නරක ආදීකන බැස්ස කියලා කියන්නේ පින්විතනේ ඒසම මහා ගින්නක් තව කොහෙද තියෙන්නේ? ඉතින් දේශයට හිත නැඹුරු කරගත්තයි කියන කියන්නේ ලේසි පහසු එකක් නෙමෙයි. ඔබ ඔබගේ හිත ද්වේෂ පටිච්චයට නම් තියෙන හැමදෙස්සම ද්වේෂයෙන්ම ඇදලා ගන්න වැඩ පිළිවෙලක් නම් තියෙන්නේ. හැමදෙස්සම ලෝක සත්‍යයත් එක්ක තරහ ගමනාපයක් නම් හිතෙන්නේ පින්විතනේ වහ වහ සුද්ධ වෙන්න. වහවහ සුද්ධ උනේ නැත්නම් හිමිසෙනි ඔබට වෙන්නේ මහා අනතුරක් ඒක. ඒක හිතා ගන්න බැරි අනතුරක්. ඉතින් ඒක නිසා නෙමෙයිද පින්විතනි සතාගතයන් වහන්සේ මෙත්තාවත් දේශනා කළා, කරුණාවත් දේශනා කළා, මුදුතාවත් දේශනා කළා. ඕකෙන් ගලව ගන්නනේ ඔච්චර ටිකක් දේශනා කළා තියෙන්නේ. එකම කරුණක් උදෙසා. ඉතින්නම් හරි පරිස්සම් වෙන්න. මොකද හේතුව පින්විතනි ඔබ වටේ ඉන්න පිරිස ඉන්න පුළුවන් මේ දහම් බින්දක්වත් අහන්නේ නැතුව. මේ දහමක් තථාගතයන් වහන්සේගේ දේශනාවක් මාත්‍රයක්ව කනට ගන්න නැතුව පින්විතනේ මේ ලෝකයේ සාරයි කියලා අසත්පුරුෂ රැළත් එක්කම එකතු වෙලා කටයුතු කරන පිරිස්නේ ඔබ වැඩිපුර ආශ්‍රය කරන්නේ. ඔබගේ යාළුවෝ කියලා ඉන්නේ ඔන්න ඔයගේ පිරිසක් නේ. එතකොට ඒ අය නිරන්තරයෙන් ඔබගේ ඔළුවට ගෙනත් දාන්නේ ඔය ගිනි ගෙඩියනේ පින්විතනේ. ඉතින් ඔය ගිනි ගෙඩිය ඔබගේ ඔළුවට දැම්ම කියලා කියන්නේ ඔබට හැමතිස්සෙම සමහරවිට පහළ වෙන්න පුළුවන් අර කියන දේවල්. මේ උන්ට නම් හොඳක් වෙන්න හොඳ නැහැ කියලා කියවිච්ච අවස්ථාවල් කොච්චරක්ද කියලා හිතන බලන්න. ඇයි අහ කියන්නේ නැයි රෙද්ද අස්සේ දාගන්නේ? මොකද ඔබ යම් සාපයක් විශ්වයට නැගුවා කියලා කියන්නේ පින්විතනේ ඔබ අරිහත් ඵලයේ පූර්ණ කරගත්තේ නැත්නම් ඔබ එතනට වන්දි ගෙවන්න එනවා. මතකයි නේද අර මුගලන් මහරහතන් වහන්සේට ගහපු හොරු 500. කෙලින්ම අහ කියන්නේ මහා නාග රාජයන්නේ රෙද්ද අස්සේ දාගත්තේ අරගෙන. මහා බුද්ධාන්තර කාලෙකට ඉස්සෙල්ලා අර අන්ද දෙමාපියන්ට ගහන වෙලාවේදී හොරු ගහනවා අම්මේ කී ගහනකොට මුන් අපිවත් පාවල දීල ඉවරලා මූ කන්න බලු වැඩේ තරම ඕකට නම් පොළු වලින් ගහලා ළමයි මරන්න ඕනේ කියලා හිතාගත්තනේ අර හොරු ටික. එදා හොරු ටික ආයි ආවනේ පිටුනේ හොරුම වෙලා. ඒ ඇවිල්ලා ගැහුවේ කාටද? ඔබ නිගමන හිතලා බලන්න. ධර්මාධිකරණයේ තීන්දුව දෙන්නේ පින්වදේ මේ හිතාගන්න බැරි විදියට කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඉතින් ඔබට බය හිතෙන්නේ නැද්ද ඔය ධර්මාධිකරණයට? වචී කියන්නද පින්වදින අල්ලලා නෑ හරියන්නේ හරියන්නේ කියන්න දේ වෙලාවට. ඉතින් එහෙනම් ඔබ හොඳට අවබෝධයෙන් ඉන්න ඔය දේවල් ගැන. මොකද ඔය කතා එකක්වත් සුරංගනා කතා නෙමෙයිනේ. ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් දේවල් නේ පින්වදින. නිකන් අපරාධේ අර හොරු ටික එදා තීරණය කළේ. එදා හොරු ටික අර මනුස්සයාට ගහනවා කියලා කිව්වේ මේ තුට්ටු දෙකේ මනුස්සයෙකුටනේ ගහනවා කියලා හිතාගත්තේ. මුටනම් කවදා හරි මුගේ අඬුම කඩන්න ඕනේ කෑලි කෑලි වලට යනකම් මුගේ කකුල් කඩන්න ඕනේ කියලා හිතාගත්තනේ. එදා හිතාගත්තේ සාමාන්‍ය මිනිහෙකුට තමයි. ඇයි අම්මට තාත්තට ගහන මනුස්සයන්ට තමයි හිතාගත්තේ. නමුත් එදා ඒක කරන්න හම්බුන්නේ නැහැ. නමුත් ඒ සාපේ විශ්වයට ගිහිල්ලා පින්විතනි අන්තිමට ධර්මාධිකරණයෙන් ගෙනාව නේද තීන්දුවට. ඊට පස්සේ හොරු ටික එකතු වෙලා කාටද ගැහුවේ? මුගලන් මහරහතන් වහන්සේට. දැන් ඔය හොරුකෝ ඒ හොරු ටික කෝ දැන් අවීති මහ නරකාදී අමු දුක් විඳිනවා පිළිදෙන පිස්සුද මිනිස්සුන්ට. බල හිතන බලන්න මේ මිනිස්සුන්ට පිස්සුද කියලා. තව කෙනෙක් තව කෙනෙකුට ගහනවා දැකලා ඔබට හිතිච්ච අවස්ථාවක් නැද්ද? මූට මේ හරියන්නේ නැද්ද? එන්න ඕනේ මට කියලා හිතිච්ච අවස්ථාවක් නැද්ද? දැන් ඔහොම දාගත්ත උඩගෙඩි පරිසම් දෙන්න යනකොට පින්වදිනී අද මේ දැන් ගහන මනුස්සයා
ඊළඟ අත්මමක අරිහතුන් වහන්සේ නමක් වෙලා ඉන්දැද්දි පිංගුදෙනි ඔබ දාගත්ත උඩගෙඩිය ගන්න ගැලපිලා આવත් එහෙම දැන් ඔබ ගිහින ගහන්නේ කාටද? එහෙනම් දැන් ඔබට වැටහෙන්නේ නැත්නම් මේ සසර කියන්නේ මහා ගිනි භයානක තැනක් මේ වහ වහ මෙතනින් නිදහස් විය යුතුයි කියලා. හිතා ගන්න බැරි තැනක් නෙවෙයි මේ හැම ඒකයි මේ මම කියන්නේ ඔබට මේ කතාවල් තියෙනවා මේ සාසන ඉතිහාසයේ හෝ මේ සාසනේ එන කතාවල් නිකන් උඩින් පල්ලෙන් ගන්න යන්න එපා. මේ හැම එකම පිංගුතුනි හොඳ අර්ථයක් තියෙනවා හොඳට තේරුම් අරගෙන බලන්න එතකොට ඔබට වැටහි යයි මේවා තියෙන්නේ කියලා. මේ කර්ම ශක්තිය කොහොම පරිසම් වෙනවද කියලා හිතා ගන්න බැරි තැනක තියෙන්නේ කියලා. සමහර දාට අද ඔබගේ දරුවා නිසා ඔබ අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා ඇති. හැබැයි ඒ දරුවට ওই තත්ත්වේ උදා වෙලා තියෙන ඔබම කියපු සාපයක් හින්ද වෙන්නේ නැති. දැන් ඒකේ කොටස් කාර්යයක් කියලා ඔබත් ඒක ගිනි කනවා. දරුවත් ගිනි කනවා. පන්සලක් කෝවිලක් ගාන යනවා. ගිහිල්ලා කොහොම හරි දරුවව බේරගන්න කියලා. හැබැයි ওই දරුවට සාපකලේ කවුද? තමම්මයි. සමහරට කියන්නේ ඔය කියන කතාවට ඔකයි කටේ පිළිකා දාන්න ඕනේ කියලා. හරි වැඩේ වෙයි. ඔබත් මැරෙනවා ඒකත් මැරෙනවා. මැරෙන විල ඊළඟ අද්දවේ ඔබටම පුතා වෙලා උපදිනවා. දානවා කටේ පිළිකාව. දැන් කවුද දැන් මේක කරන්නේ? ඉතින් ලේසි මහන්සි වැඩක්ද බලන්න ඔය. එහෙනම් පින්වතුනි මම ඔබට කියන්නේ මාත්‍රයක්වත් තව කෙනෙකුට හිංගි හිංසා වෙන්න හිතන්නවත් එපා. ලෝකය ලෝකයාට බාර දෙන්න ලෝකයා කරන කිසි දෙයක් ඔබ කරන්න යන්න එපා. ඔබ ලෝකයේ තුල ඉන්න ලෝකයා කරන කිසි දෙයක් කරන්න යන්න එපා. ලෝකයා දේවල් Facebook එකට දැම්මයි කියලා ඔබ දාන්න යන්න එපා. දහම හැරෙන්න වෙන කිසි දෙයක් ඔබ Facebook එකට දාන්න යන්න එපා. ඔය දේවල් ඔය ටූල්ස් වැරදියට පාවිච්චි කරන්න එපා. ඕවෙන් ඔබට වෙන හානිය මෙච්චරයි කියලා කියන්න බෑ. එක සිතැඟියක් යවන්න එපා පින්විතනි ලෝක සත්‍යයට අසාධාරණ පිණිස වැඩ පිණිස. ඔබ ඉස්සරහ කෙනෙක්ව කෑලි වලට කපල මෙරුවා. ඔබ උපේක්ෂාවට පත් වෙනව හැරෙන්න. මාත්‍රයක්වත් දේශ සහගත පැත්තට යන්න එපා. දැන් මම එපා කිව්වට හරියන්නේ නැහැ පින්විතනි ඔබම යැවෙනවා. හේතුව මොකද්ද? ඔබ ඒක ප්‍රැක්ටිස් කරලා නැති නිසා. ඒකයි ඔබට කියන්නේ පුළුවන් තරම් මේක ප්‍රැක්ටිස් කරන්න කියලා. පුළුවන් තරම් මේක ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම තනිකර ප්‍රායෝගිකයි පින්විතනි ඒ ප්‍රායෝගික පැත්තට ඔළුව හරවන්න. තව කෙනෙක්ට සමච්චල් කරන්න එපා කවර කවදාකවත් මොනම හේතුවක් නිසාවත්. සමච්චල් කරන පැත්තට නැඹුරු වෙන්න එපා. පිරිසක් එක්ක එකතු වෙලා ඉවර වෙලා ආයේ කෙනාට හිංගි හිංසා කරන පැත්තට නැඹුරු කරගන්න එපා හිත. පුළුවන් තරම් උත්සාහ කරන්න පින්විතනි ඒ අයගේ ගුණ දැක දැක ඒ ගුණයට ගරු කරමින් එහෙම කටයුතු කරගන්න. තමන්ගේ කාන්තිය මාන්සිය නිවා ගන්න මලකෙදරක නිදිතික මරා ගන්න ඕන වෙලා පින්විතනි තව කෙනෙක් හිංගි හිංසාවට ලක් කරන අවස්ථාවල් කොච්චර තියෙනවද කියලා හිතලා බලන්න. තව කෙනෙක්ගේ දෙමාපියෙකුට තව කෙනෙක්ට කාට හරි මොන හරි ටිකක් කියලා ඉවරලා හැමෝම හයියෙන් hina වෙන අවස්ථාවල් කොච්චර තියෙනවද කියලා හිතලා බලන්න. ඔය එකක් නැර පින්විතනි ඔබගේ පිටිපස්සෙන් එන්න හදනකොට කවුද ඒවා අල්ලගෙන නවත්තන්නේ? ලේසි නෑ නේද ඒක? ඉතින් ඒක නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ නැද්ද මේකට? හැම තිස්සෙම හොඳට ඔළුවේ තියාගන්න ඔබ ඔය පත්තරයක් බලන වෙලාවක දැක්කනම් එහෙම අම්මට පිහියෙන් ඇන්ලා කියලා ඔබට හිතන්න තියෙන එකම දෙයයි මගේ අම්මේ මේ සසර මොනතරම් භයානකද? ඔච්චරයි ඔබට හිතන්න තියෙන්නේ. ඒ හැරෙන්න මේ නොදකින් මෙවුන් මේ කිරි දීපු අම්මටනේ පිහියෙන් ඇන්ලා තියෙන්නේ මුන්ට නම් හොදක් වෙන්න හොඳ නෑ මම මුව තියන්නේ හත අහුණා නම් කියලා තැන්ට යන්න එපා පින්විතනි ඔබ එතකොට මොකද ඒ කරගන්නේ? අහ කියන නය පෙද්දස් දා ගන්නවා. එතන දින භයානකම තන තමයි පින්විතනි ඒක අර අම්ම තාත්ත වෙලා ආවොත් එහෙම මොකද කරන්නේ කියලා. මොකද ඔබට නවත්තන්න බෑනේ. මොකද ඔබ හොඳටම දන්න ඔය අම්මා තාත්තට ජාතකුනේ ඔබ කැමැත්තෙන් එහෙම නෙමෙයි කියලා. ඒක ධර්මාධිකරණයේ තීන්දුව හරියටම ගැළපීලා ඒ වෙලාවෙ ඉන්නේ ඔතනට. ඉතින් ධර්මාධිකරණයේ තීන්දුව නිසා ඒක සිද්ධ වුණේ. ඒක ඔබ හොඳ ආකාරම දන්න කරනවා. එහෙනම් අනාගතයේ ඔබ කොහෙද ගිහිල්ලා උපදින්න කියන එක තීරණය වෙන්නේ ධර්මාධිකරණයෙන්ම තමයි. ධර්මාධිකරණය කියලා මේ විශේෂ එකක් නෑ. මම ඔබට ධර්මාධිකරණය කියලා කියන්නේ මොකද්ද මේ? කර්ම ශක්තියේ විසඳුම.
ඒක නිසා පින්විතනි හරියම කල්පනාවෙන් කටයුතු කරන්න. කවර කවදාකවත් කිසිම කෙනෙකුට හිංගි හිංසාවක් වෙන්න දෙන්නේ නැහැ කියන මතෙන් ගණනිතු කරගෙන යන්න. එතකොට ඔබට මේ අද්දවේ මේ නිවිල යන්න පුළුවන් අනන්ත සංසාරේ ඉඳලා කරගත්ත ටික පින්විතනි එහෙමම අහෝසි වෙලා යයි එතකොට. කරගත්ත ටික ගෙවන්න වෙනවනේ ඉතින් කරන්න දෙයක් නැහැ හිටියොත්. ඒක නිසා මේ අද්දවේ මේක කෙලවර කරගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් තව එහෙකට මේක මාරු කරගන්න නැතුව. මම දැන් සෝතාපන්නයිනේ දැන් ඉතින් එතනින් එහාට මට මොකුත් අවශ්‍ය නැහැ දැන් කොහොම හරි මං ගොඩේ යයිද කියලා හිතාගෙන කටයුතු කළත් ඉතින් එතනත් පාඩුවක් වෙනව නේද සතර අපායට නම් යන්නේ එකක් නැහැ නමුත් අනන්ත අප්‍රමාණ දුක් විඳින්න එනවනේ ඒක නිසා පින්විතනි පුළුවන් තරම් උත්සාහ කරන්න මේ අද්දවේ මේක කෙලවර කරගන්න කියන තැන් තෙන්ද ඒකට කටයුතු කරන්න ඒකට කරන්න තියෙන කටයුතු ටික ඔබට කියලා තියෙනවනේ තව තවත් කියන්න ඔබන තියෙන්නේ ඒක ප්‍රායෝගිකව කරන්න ඒකට බාල මහලු කියලා එකක් නැහැ ලස්සන කැත කියලා එකක් නැහැ ස්ත්‍රී පුරුෂ කියලා එකක් නැහැ. තමන්ට මොනවද වැඩිපුර තියෙන්නේ පින්විතනි අන්නේ වැඩිපුර තියෙන දෙයකට වැඩිපුර ට්‍රීට් කරන්න. ඒකයි කරන් තියෙන්නේ වැඩිපුර මොනවද තියෙන්නේ ඒකට වැඩි